사도 사도 사만타 차크발레소 아트라 가찬투 데바타 사담망 무니라자세 수난토 사그 모카당 ධම්මස්සවනකාලෝ අයං බදන්තා ධම්මස්සවනකාලෝ අයං බදන්තා ධම්මස්සවනකාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරි මානි භික්කවේ චක්කානි යේහි සමන්නාගතානං දේව මනුස්සානං චතුක්කං වත්තති යේහි සමන්නාගතෝ දේව මනුස්සා නචිරස්සේව මහන්තත්තං වේ පුල්ලත්තං පාපුනන්ති හෝගේසෝ ශ්‍රද්ධාවන්ත පින්වත්නි සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉතාම් වැදගත් අවස්ථාවකදී දේශනා කොට වදාළ ධර්මදේශනාවක සඳහන් වෙන සූත්‍ර පාඨයක් තමයි අද මේ ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම ඉදිරිපත් කරන්නට යෙදුනි. අද මේ සියලුම දායක පින්වතුන් ඕමාන් රාජ්‍යයේ පිහිටා තිබෙන මේ සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයට ඒකරාශී වෙලා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ මෙනෙහි කරමින් මේ සවස් කාලේ මල් පහන් සුවඳ දුන් දැහැත් බෙහෙත් ගිලම්පස් සහිත සම්බුද්ධ පූජාව පවත්වලා බුදුගුණ භාවනා වඩලා දැන් ටික වේලාවක් බණ ටිකක් අහන්නටයි මේ සූදානම් වෙලා සිටින්නේ. අද අපේ රටේ ඉල් මාසේ පුරපසළොස්වක් පොහෝ දවස මේ 2022 අවුරුද්දට යෙදෙන 11 වෙනි පොහොයයි අද මේ ගෙවිගෙන යන්නේ. ඒ ඉල් පුරපසළොස්වක් පොහෝ දිනේ නිමිති කරගෙන මේ සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේහි පවත්වන සීල භාවනා වැඩසටහන ඇතුළත් කොට බුද්ධ වන්දනා, ඒ වගේම ධර්ම දේශනා, ඒ වගේම දානමේ පින්කම් ආදී වැඩසටහනේ මේ අද ඒ පුරපසළොස්වක් පොහෝ දවසේ එදෙච්ච වැඩසටහනටයි ඔබ සියලු දෙනාම මේ සහභාගී වෙලා සිටින්නේ. මේ ඉල් පුරපසළොස්වක් පොහෝ දිනය අපිට ඉතාම වැදගත් පොහෝ දවසක්. ඒ බව සිල් සමාදන් වෙච්ච වෙලාවේදී මා පැහැදිලි කරලා දෙන්නට යෙදුණා. පින්වත්නි, අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්මදේශනා පවත්වල අවසාන වෙලා උන්වහන්සේ ළඟට ඒකරාශී වෙච්ච පළවෙනි ධර්මදූත කණ්ඩායමට ප්‍රථම රහත් සැටනමට අද වගේ දවසක තමයි අවවාද කළේ, මඟ පෙන්වුවේ, මේ ධර්මය ලෝකයාට කියලා දෙන්න චාරිකාවේ හැසිරෙන්න කියලා. මේ දැනගත්ත ධර්මය අනිත්‍යයට කියලා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රථම රහතන් වහන්සේලා සැටනම ධර්ම ප්‍රචාරයේ සඳහා යොමු කරපු දවස තමයි අද දවස. මේ වැඩපිළිවෙල තමයි මේ දක්වා මද මේ පවත්වාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවුඩේ. ඔබට ලබා දීම සඳහා තමයි අපටද මේ ස්ථානෙට පැමිණෙන්නට කියලා මේ සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ මේ ආරාධනාව සිද්ධ කරන්නට. ඊළඟට පින්නතුනේ
අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ තුන් මාසයක්ම තවතිසා දිව්‍ය ලෝකේ මාතෘ දිව්‍ය රාජයා ළඟ වස්වසල වැඩ ඉඳලා දඹදිව සංකස්සපුරේට වැඩම කර වේලාවෙදී ඒ ස්ථානීයට බොහෝ පිරිසක් ඒක රාශී වුණා. ඒ අතර හිටියා මතු බුදු බව ප්‍රාර්ථනා කරන මෛත්‍රී බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා නමස්කාර කරපු වේලාවෙදී වන්දනා කරපු වේලාවෙදී බුදුරජාණන් වහන්සේ දකුණු අත දිගු කරලා උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පැහැදිලි කළා මේ ඇත්තා මතු බුදු බවට පත් වෙනවා කියන මේ විවරණය ලබා දුන්නෙත් ඉල් මාසේ පුරපසළොස්සක් පොහෝ දවසක. ඊළඟට පින්නතුනි අර බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහතන් වහන්සේලාව ධර්ම ප්‍රචාරයට පිටත් කරලා උන්වහන්සේ විවේකව පන්සලට වෙලා ආරාමයට වෙලා වැඩ සිටින උන්වහන්සේ උරුවෙල් දනව බලා වැඩම කළා. උරුවෙල් දනවට වැඩම කළාම උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියේ මේ තුම්බෑ ජටිලයන්ට ධර්ම දේශනා පවත්වලා මේ මිත්‍යා දෘෂ්ටික අදහසේ හිටිය මේ පිරිස ධර්ම මාර්ගයට යොමු කරපු දවස හැටියටත් ඉල් මාසේ පුරපසළොස්සක් පොහෝ දවස සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ළඟ හිටිය අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමගේ සැරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ තමයි අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනෙ. දකුණු පසින් වැඩ හිටිය සැරියුත් මහරහතන් වහන්සේ, උන්වහන්සේ ප්‍රඥාවන්ත මහරහතන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත්වෙච්ච උත්තමයන් වහන්සේ. උන්වහන්සේව හැඳින්වුවේ ධම්ම සේනාපති කියලයි. බුදුරජාණන් වහන්සේ ඇරුණහම ඊළඟට ධර්මය ගැන අවබෝධයේ තිබුණේ සැරියුත් මහරහතන් වහන්සේටයි. උන්වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් තමයි පිරිනිවන් පෑවේ. අද වගේ දවසක බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන තමන් උපන් ගමට වැඩම කරලා තමන්ගේ නිවසේදී මෑණියන්ට සාරිපුත්‍ර කියන බැමිණියට ධර්ම දේශනා පවත්වලා එතුමිය සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ අද වගේ ඉල් මාසේ පුරපසළොස්සක් පොහෝ දවසක සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නට ඒ වගේම අපේ රටේ පවත්වන මහා පින්කම් අතර ප්‍රධානම පින්කම තමයි කඨින චීවර පූජා. කඨින චීවර පූජාවක් පූජා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ අන්තිමටම ඉල් මාසේ පුරපසළොස්සක් පොහෝ දවස. අපේ රටේ නම් අද රාත්‍රියේ 12 වෙනකන් ඒ චීවර පූජාව කරගන්න අවස්ථාව තිබෙනවා. නැවතත් ආයි ලබන අවුරුද්දේ වස් කාලේ උදා වෙනකන් බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේලා වස්වස වගේද ඒ වගේ වස් තුන් මාසෙ ගෙවිලා ගියාට පස්සේ තමයි කඨින චීවරයක් පූජා කරගන්න ලැබෙන්නේ. ඊළඟට අපේ ශාසනයේ ඒ පෙරවස් සමාදන් වෙන්න බැරි වෙච්ච ස්වාමීන් වහන්සේලා පසුවස් සමාදන් වුණා. ඒ පසුවස් සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේලා පසුවස් පවාරණය කරන්නෙත් මේ ඉල් මාසේ පුරපසළොස්සක් පොහෝ දවස. ඒ වගේම මහා ධාරානිපාත වර්ෂා ඇදහැලෙන කාල පරිච්ඡේදයේ තමයි මේ ගෙවිගෙන යන්නේ. වසාන ඍතුවේ අන්තිම පෝයේ තමයි ඉල් මාසේ පුරපසළොස්සක් පොහෝ දවස. පැරණි උදවිය අපේ රටේ සඳහන් කළේ අහසින් පොළවට වැටෙන බිම්බි මේ වැහි බින්දු පොළව හිල් වෙන ආකාරයට වැටෙන කාලේ තමයි ඉල් මාසේ. පොළව හිල් වෙන්න වැහි වැටෙන කාලේ තමයි මේ ඉල් මාසේ. අදත් ඒ විදිහටමයි පහුගිය කාලේ පුරාම ලංකාවේ ධාරානිපාත වර්ෂා ඇදහැලුණා. භාරතයේත් ඒ වගේ ඒ විදිහට ගංගා පිටාර ගලලා ගම්බින් යට වෙලා යන කාල පරිච්ඡේදයක් තමයි මේ ඉල් මාසයේ කියලා කියන්නේ. ඉතින් ඒ උතුම් පුරපසළොස්සක් පොහෝ දවස නිමිති කරගෙන
මේ සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයට සම්බන්ධ අපේ ලාංකේය බෞද්ධ පින්නතුන් මේ පින්කං අකණ්ඩව පවත්වාගෙන යනවා දකින්ට ලැබීම ඒවා මනාව සංවිධානය කරනවා දැකගන්න ලැබීම අපගේ වාසනාවක් හැටියට මා මේ වෙලාවදි සඳහන් කරන්නට කැමතියි. ඊළඟට ඔබේ ජීවිතය ධර්මානුකූලව පවත්වාගෙන යෑමට අදහස් ඇතුළත් ධර්මදේශනාව සූත්‍ර පාඨයක් තමයි අද මේ ධර්මදේශනාවට මා මාතෘකා කළේ. අද ධර්මදේශනාවට මා මාතෘකා කළේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ චක්ක කියන වග්ගයේ සඳහන් වෙන පළවෙනි ධර්මදේශනාව චක්ක කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටියේ දවසක ස්වාමීන් වහන්සේලා නිමිති කරගෙන දේශනා කොට වදාළ ධර්මදේශනාව. මේ ධර්මදේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි යම් කරුණුවලින් යුක්ත දෙව් මිනිසුන්ට චක්‍ර රත් හතරක් පවතින. මොනවද ඒ චක්‍ර හතර කියලා පැහැදිලි කරනවා. දෙවියන්ට මිනිසුන්ට ඉක්මනින් සම්පත් ලබා ගන්න භෝග සම්පත්තිහි විපුල භාවයට පත් වෙන. අපි ළඟ තියෙන සම්පත් වඩා වර්ධනය කරගන්න හේතු වෙන කාරණා හතරක් තියෙනවා. කතමානි චත්තාරි. මොනවද ඒ හතර කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟට පැහැදිලි කරලා දෙනවා. ඒ තමයි පින්නතුනි පළවෙනි කාරණාව පතිරූපදේශ වාසය. පතිරූපදේශ වාසය කියලා කියන්නේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. සුදුසු ප්‍රදේශයේ හැටියට බුදුරජාණන් වහන්සේ බණ පොතේ පැහැදිලි කරලා දෙන්නේ අටුවාචාරින් වහන්සේ පැහැදිලි කරන්නේ ධාන්‍ය ධනය ඒ වගේම යසස ඒ වගේම තමන්ට අවශ්‍ය කරන සැපේ ලබා ගන්න පුළුවන් ප්‍රදේශයේ තමයි පතිරූපදේශයේ හැටියට පැහැදිලි කරලා තියෙන්නේ. සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. ඊළඟ කාරණාව තමයි බුදුහාඳුරෝ පැහැදිලි කරනවා මහත් භෝග සම්පත්තියක් දෙවි මිනිසුන්ට ලබා ගන්න පුළුවන්, තමන්ගේ භෝග සම්පත් වැඩි දියුණු කර ගන්න පුළුවන්. ඊළඟ රත්නයේ තමයි සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂ ආශ්‍රයේ තමයි අපිට දියුණුව සලසා ගන්න තියෙන ඊළඟ ධර්මකාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ මේ චක්ක කියන සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. ඊළඟ කාරණාව තමයි පින්නතුනි අත්ත සම්මා පනිදි. අත්ත සම්මා පනිදි කියලා කියන්නේ පින්නතුනි කුසලයේ සිත මනාව පිහිටුවා ගන්න පුළුවන්කම. මේ හැම දිනාම රැස් වෙලා කුසලයේ හිත මනාව පිහිටුවාගෙන ඉන්න වෙලාව. මේක දියුණු කරගත්තොත් මහත් සම්පත් ලබා ගන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඊළඟ කාරණාව තමයි පින්නතුනි පෙර කල පින් ඇති බව. කතපුඤ්ඤෝ පෙර කල පින් ඇති බව. මෙන්න මේ කාරණා හතර චක්කානි සම්පත් දෙවියන්ට මිනිසුන්ට මේ කාරණා හතර සම්පත් සතර සම්පත් මේ වගේ චක්‍ර සම්පත් හතරක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. දැන් ඒ අතර පළවෙනි කාරණාව තමයි පතිරූප දේශ වාසය කියලා සඳහන් කළා. එතන මම පැහැදිලි කළා සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළා දෙනවා සුදුසු ප්‍රදේශය කියලා කියන්නේ කුමන තැනක්ද. යම් තැනක සිව් පිරිස දැක ගන්න ලැබෙනවා නම් එතන තමයි සුදුසු ප්‍රදේශය. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනම් පිරිස දැක ගන්න ඔබට යම් තැනකදී අවස්ථාව ලැබෙනවා නම් ඒක තමයි සුදුසු ප්‍රදේශය. පතිරූපදේශ වාසය කියලා සඳහන් කළේ ඒ කාරණාව. මේ ප්‍රදේශය රට පළාත දිස්ත්‍රික්කය පරිසරය විතරක් නෙවෙයි
බුදුහාඳුර සඳහන් කරනවා ඒ පරිසරයේ මේ සිව් පිරිස ඒක කලාතුරකින් ලැබෙන අවස්ථාව. මේ දායක පින්නතුන්ට ඒ සම්පත්තිය ලැබුණ. ඒක මෙලව දියුණුවට පරලොව දියුණුවටත් හේතුවන කාරණ. තමන් ලබාගත්ත සම්පත්වල විපුල භාවය ඒවා වැඩිදියුණු කරගන්න හේතුවන කාරණ. පින්වත්නි, භික්‍ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවට මේ ශාසනික ප්‍රතිපදාව ආරක්ෂා කරමින් වැඩයි. භික්‍ෂුණීන් වහන්සේලා ශාසනයේ දුර්ලභ වුණත් පින්නතුනි දසසීලයේ සමාදන් වෙලා මේ ශාසනික ප්‍රතිපදාවල් ආරක්ෂා කරගෙන බුරුමය, ඒ වගේම චීනය, ඉන්දුනීසියා වගේ රටවල් දිහා බලනකොට භික්ෂුණීන් වහන්සේලා විශාල ධර්මකාමී සේවාවක යෙදලා තිබෙනවා. ඒ වගේම අපේ රටේ ඒ තත්ත්වය දැන් ශීඝ්‍රයෙන් දියුණු වෙලා භික්ෂුණීන් වහන්සේලා මේ ධර්ම ප්‍රචාරය සඳහා විශාල සේවාවක යෙදලා ක්‍රියා කරනවා. ඊළඟට උපාසක උපාසිකාව බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව ප්‍රසාදය ඇති කරගෙන බුදු බව පිළිබඳව විශ්වාසයෙන් සැදැහැති බව ඇති කරගෙන ක්‍රියා කරන්නේ උපාසකතුමා උපාසිකාව. මේ ඇත්තෝ පව මේ වැඩසටහන ආරම්භ කළේ උපාසක උපාසිකාවන් සමග එකතු වෙලා සීල භාවනා ගුණ දියුණු කරගනිමින් ඒ අයට අපෝපස්ථාන කරමින් තමයි මේ වැඩපිළිවෙල ආරම්භ කළේ. එතකොට මේ වෙලාවෙත් මේ ඇත්තෝ දැන් සීලේක පිහිටලා ඉන්නේ. ගිහි දායක පින්නතුන්ගේ ගේහසික සීලේ නිත්‍ය සීලේ තමයි පංචශීලේ. මේ හැමෝම පන්සිල් සමාදන් වෙලා ඉන්න උපාසක උපාසිකා පිරිස. මේ සිව්වනම් පිරිස යම් තැනකදී දැක ගන්න ලැබෙනවා නම්, ඔබට යම් කාලයක ඇසුරු කරන්න ලැබෙනවා නම්, ඒක දුර්ලභ කාරණාවක් හැටියට බුදුහාඳුරු පැහැදිලි කරනවා. බුද්ධාදී සත්පුරුෂයන්ගේ ඇසුර සේවනය කිරීම දුර්ලභ කාරණාවක්. මේ අපි උත්පත්ති ලැබලා ඉන්නේ බුද්ධෝත්පාද කාලයකයි. අපිට අද බුදුරජාණන් වහන්සේ සියසින් දැක ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ පිරිනිවන් පාලා. නමුත් මේ දායක පින්නතුන් සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කරගෙන විහෙර වහන්සේ ඉදි කරලා තිබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ විදිහට වැඩ ඉන්නේ නැති කියලා අර උද්දේශික ප්‍රතිමා වහන්සේ විහාර මන්දිරයේ සකස් කරලා තිබෙනවා. ඒ වගේම බෝසතාණන් වහන්සේ බුදු බව ලබන අවස්ථාවේදී පිටදී වදාළ ඒ පාරිභෝගික වස්තුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාකාව මේ ස්ථානයේ රෝපණය කරලා තිබෙනවා. මේ ස්ථානවලට ගිහිල්ලා ඔබ වන්දනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානවම වැඩ ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන. බුදුහාමුදුරු දේශනා කොට වදාළ ධර්මයේ මේ වගේ අහගන්න, කියවගන්න, දැනගන්න ඔබට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ වගේම බුදුරහාමුදුරු දෙපස වැඩ හිටිය ශ්‍රාවකයන් වහන්සේලා ලෝකේ පුරාම වැඩ ඉන්නවා පින්වතුනි. රෝමයේත් මේ වෙනකොට බෞද්ධ විහාරයක් හදලා බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩ කටයුතු කරගෙන යනවා. ලෝකේ පුරාම මේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ප්‍රචාරය කරමින් වැඩ ඉන්නේ. මෙන්න මේ තුනුරුවන් වැඩ ඉන්න කාලය හඳුන්වන්නේ බුද්ධෝත්පාද කාලය කියලා. ඒ බුද්ධෝත්පාද කාලයක ඉපදිලා මේ බුද්ධාදී සත්පුරුෂයන් ඇසුරු කරන්න ලැබීම ඔබට ලැබිච්ච භාග්‍යයක්, වාසනාව, සම්පතක්. ඔබේ මෙලව සම්පත් දියුණු කරගන්නත්, පරලෝ යහපත සලසා ගන්නත් ඒ සම්පත් හේතු වෙනවා. ඊළඟට පින්නතුනි බුදුහාමුදුරුව පැහැදිලි කරනවා මේ අත්ත සම්මා පණිදි කුසලයේ හිත මනාව පිහිටුවා ගැනීම. ඒ කියන්නේ පින්නතුනි තමන්ට තමන්ගේ ජීවිතය ධර්මානුකූලව සකස් කරගන්න පුළුවන්කම ලැබී හිත එකඟ කර ගැනීම. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහත් සම්පත් ලබා ගන්න හේතු වන කාරණා සියලුම බුදුරජාණන් වහන්සේලාගේ උපදේශය සචිත්ත පරියෝදපන. තමන්ගේ හිත කොහොම හරි දමණය කරගන්න, සකස් කරගන්න, පාලනය කරගන්න, පිහිටුවා ගන්න. ඒ තුලින් තමයි මෙලව සම්පත් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. පරලෝ සම්පත් ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ.
ඊළඟට පින්වත්නි බුදුහාමුදුරුව පැහැදිලි කරලා දෙනවා පෙර කළ කුසල් ඇති බව. මේ සියලු දෙනාම පෙර කුසල් කරපු දෙවි. බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න මධ්‍යම රාත්‍රියේ දෙවියන් බොහෝ අවස්ථාවල පැමිණිලා තිබෙනවා. ඒ දෙවියන් බුදුහාමුදුරුව ළඟට පැමිණිලා තියෙන්නේ තමන්ගේ ශරීරයේ ඕභා බොහොම හොඳට ආලෝකමත් කරගෙන, ඕභාසෙත්වා කියන වචනේ පාවිච්චි කරලා තිබෙනවා. තමන්ගේ ශරීරයත් ඒ වටපිටාවත් ආලෝකමත් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ දෙවියන් බුදුහාමුදුරුවන්ට සඳහන් කරනවා, ස්වාමී මේ අපේ ආලෝකමත් ගතිය යම් දවසක නැති වෙලා යනවා, දුර්වර්ණ වෙනවා. ඒ වගේම අපිට තියෙන මේ දීර්ඝායුෂ අවසන් වෙලා යනවා. ඒ වගේම අපිට තියෙන බොහෝ සම්පත් හීන භාවයට පත් වෙනවා. එදාට අපි දිව්‍ය ආත්ම භාවයෙන් චුත වෙනවා. බණ පොතේ සඳහන් කරන්නේ දිව්‍ය ආත්ම භාවයෙන් චුත වෙනවා කියලා. දිව්‍ය ආත්ම භාවයෙන් චුත වෙන අය කොහාටද ගමන් කරන්න පින්නතුනි? ඒ ඇත්තෝ ගමන් කරන්නේ නැවත දිව්‍ය ලෝකයට පැමිණෙන්න පුළුවන් තැනකට. ඒ තැන තමයි කුසල් කරගන්න පුළුවන් තැන, පින් කරගන්න පුළුවන් තැන, ධර්මානුකූලව ජීවත් වෙන්න පුළුවන් තැන. ඒ තැන තමයි මනුෂ්‍ය ලෝකය. අද බුදුරජාණන් වහන්සේ වැඩ හිටියානම්, රහතන් වහන්සේ නමක් වැඩ හිටියානම්, අපිට තිබුණා උන්වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා විමසන්න, ස්වාමීනි අපි මේට පෙර කවර දිව්‍ය ආත්ම භාවයකද උත්පත්ති ලැබලා හිටියේ කියලා අහලා දැනගන්න. ඉන් මෙහා ඒ ගැන පැහැදිලි කරන්න කෙනෙක් නැහැ. අපි ආවේ ඒ වගේ උතුම් තැනක ඉඳලා. ඒ උතුම් තැනට යන්නයි. හැබැයි මේන් පස්සේ කොහාට යයි කිද්ද කියන එක තමයි දැන් තියෙන ගැටලු. ඒ නිසා හැම කෙනෙක්ම ඒ බවක් සැලකිල්ලට අරගන්න ඕන. පෙර කුසල් කරලා තමයි මේ මනුෂ්‍යාත් භාවය ලබාගෙන තියෙන්නේ. ඒක පැහැදිලි කරලා තියෙන්නේ පින්නතුනි, ඥාන සම්ප්‍රයුක්ත හිතින් යුක්තව කුසල කර්ම කළා. පෙරාත්ම භාවයන් හිදී ඥාන සම්පයුක්තවයි ක්‍රියා කරලා තියෙන්නේ. ඒ ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයේ තමයි මේ මනුෂ්‍යාත්ම භාවය ලබා ගැනීම. ඒ මනුෂ්‍යාත්ම භාවයේ ලබාගත් පුජ්‍යලයාට පුළුවන්කම තියෙනවා එයාගේ ජීවිතයේ සුදුසු පැත්තකට යොමු කරගන්න. සුදුසු පැත්ත තමයි ධර්මයේ පැත්ත. මේ ඔබ හැම දෙනාම එකතු වෙලා ධර්මයේ පැත්තට ඔබේ ජීවිතය යොමු කරගන්නයි මේ උත්සාහ කරලා තිබෙන්නේ. ඒ උදවිය සත්පුරුෂයන් ඇසුරු කරගෙන. මේ හැමෝම සත්පුරුෂ ආශ්‍රයේ. ඊළඟට පින්නතුනි, බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා ඒ පුජ්‍යලයා තමාව මනාකොට පිහිටුවා ගන්න. බොහොම හොඳට සකස් කරගන්නවා අර හිත හොඳට හදා ගැනීම නිසා. ඒක බුදුහාමුදුරු පැහැදිලි කරනවා මේ ලෝකෙ උත්පත්ති ලැබු මිනිසයාට බොහෝ සම්පත් ලබා ගන්න හේතු වෙන කාරණාව. පුඤ්ඤතා කියලා කියන්නේ පින්නතුනි කර පෙර කරන ලද පින් ඇති බව. ඔබ පෙර පින් කළා පින්නතුනි. ඊළඟට මේ සැපය ඔබට ලබා ගන්න පුළුවන්කම ලැබුණේ පෙර කරන ලද පින නිසා. ඒ ගැන අපි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන. බුදුහාමුදුරුව පැහැදිලි කරනවා මේ සැපය වැළකීලා යනවා මිත්‍යා දෘෂ්ටිය නිසා. මිත්‍යා දෘෂ්ටියේ වැරදි අදහස. වැරදි අදහස ගත්තොත් එහෙම තව කල් තියෙනවා, පස්සේ බැරිය, තව ඔවට හුඟක් වෙලා තියෙනවා කියලා කල්පනා කළොත් එහෙම අපේ මේ ජීවිතයේ අර සම්පත් වලින් වැළකීලා යන්න ඉඩ තිබෙනවා. සම්මා දිට්ඨිය, මේ දේ කළ යුතු දේ, මේ කටයුතු පහු කරන්න හොඳ නෑ, මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්න ඕන. ඊළඟ සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, ඒවා බොහොම දුර්ලභ කාරණා. බුදුහාමුදුරුව පැහැදිලි කරනවා කිච්චෝ මනුස්ස පටිලාභෝ, පරම දුර්ලභ අවස්ථාව මේ මනුෂ්‍යාත්ම භාවය ලැබී. ඒ නිසා හැම කෙනෙක්ම තමන් දිහා බලමින් සතුටටපත් වෙන්න ඕන. අපිට පරම දුර්ලභ භාවයේ ලැබුණා උතුම් මනුෂ්‍යාත්ම භාවය ලබා ගන්න පුළුවන්කම ලැබුණා. පින්වත්නි, බුදුහාමුදුරුව පැහැදිලි කරලා දෙනවා නරක, තිරිසං, പ്രേත කියලා මේ දුගතිගාමි ස්ථාන තුනක් පැහැදිලි කරනවා. ඊළඟට පැහැදිලි කරනවා අරූප අසඤ්ඤ තලේ. ඒ තැන්වල උත්පත්ති ලැබුවොත් එහෙම පෙන්නතොනි මේ වගේ පින්කම් කරගන්න බෑ. പ്രേත, අසුර, තිරිසං කියන තැන්වලට
බැරි වෙලාවත් අපේ ජීවිතය ඊළඟට වැටුණොත් මේ වගේ ඇසුරක් පවත්වන්න මේ වගේ පින්කම් කරගෙන යන්න අවස්ථාවක් ලැබෙන්න. ඒ වගේම අරූප අසඤ්ඤ තලේ උත්පත්තිය ලැබුවාම දිගටම ගමන් කරගෙන යෑමක් මිසක් මේ වගේ හොඳ වැඩවල යෙදෙන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට ඊටාම පිටිසර ප්‍රදේශවල උත්පත්තිය ලැබුවොත් එහෙම දැන් අපේ රට දිහා බලනකොට තාමත් ඈත දුෂ්කර පළාත් තිබෙන. ඒ පළාත්වල උත්පත්තිය ලැබුවාම මේ වගේ යහපත් කටයුතු වල යෙදෙන්න අමාරු. එහි ඉඳලා මේ සතපුන් දහස් ගණනක් ඇවිල්ලා ඔබ ඈත ප්‍රදේශයක උත්පත්ති ලැබලත් මේ යහපතේ දෙන්න වාග්ය ලැබුවා. මේ පෙර කළ පින දුෂ්කර ඈත පළාතකට ඇවිල්ලා මේ විදියට සාමූහික වශයෙන් එකතු වෙලා අපේ සිංහලකම් බෞද්ධකම් පවත්වාගෙන යන්න ඔබට අවස්ථාව ලැබුණා. ඒ වගේම පින්නතුනි නිරේ උපන් අයට පින් කරගන්න අවස්ථාවක් හම්බෙන්නේ. ඒගොල්ලෝ හරියට දුක් විඳ විඳ කාලය ගත කරන මේ තමයි පින් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. പ്രേත ලෝකවල උත්පත්ති ලැබල තියෙනවා. ඔබ අහලා තියෙනවා ඇතැම් പ്രേත ලෝකවල උත්පත්ති ලැබපු අය වරින් වර ජීවත් වෙලා ඉන්න අයට හරියට කරදර කරනවා අපිට පිනක් කරලා පින් පමුණුවන්න කියලා. ඒගොල්ලොන්ට පින් කරගන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ ලංකාද්වීපයේ උත්පත්ති ලැබපු නිසා මේ වාග්ය ලැබුණා අපේ රට. ඒ වගේම ඒ රමණීය ධර්මද්වීපයේ අපේ උත්පත්ති ලැබපු නිසා හැදුන වැඩුණ නිසා මේ ශක්තිය අපේ තුල පිහිටියා. මෙහෙත් ඇවිල්ලා මේ කටයුතු ඉතාම හොඳින් කරගෙන යන්නට පුළුවන්කම ලැබුණා. ඒ ගැන බොහෝම සතුටටපත් වෙලා මේ ඇසුර දිගට පවත්වාගෙන යන. ඒ වගේ මේ පින්කම් තව බොහෝ මොහොතට දියුණු කරගන්න මේ හැම දිනම මහන්සි ගන්න ඕන. මේ දායක පින්නතුන් පින්කම් කරනවා පින්නතුන්. මේ හැම දිනම මොනවද කරන පින්කම් ගැන බණ පොතේ සඳහන් කරලා තියෙනවා. දාණය, සීලය, භාවනා වගේ යහපත් පින්කම් සිද්ධ කරන. ඒවා සිද්ධ කරන්නේ ලෝභකම, තරහව, මෝඩකම නැතු. ඒ නිසා යහපත් චේතනාවන්ගෙන් කරන ක්‍රියා පින හැටියටයි බණ පොතේ මෙතන පැහැදිලි කළේ. අපිට තියෙන සම්පතක් තමයි මේ විදිහට පින්කම් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා දෙනවා පින්නතුනේ අපිට මේ හිතත් හොඳට පිරිසිදු කරගත්තාම හිත මනාව පිහිටුවා ගත්තාම අර ධර්ම මාර්ගයේ බොහෝම හොඳට ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. මෙතන ධර්ම මාර්ගය කියලා පැහැදිලි කරන්නේ අන්තගාමී නොවි මධ්‍යස්ථව ක්‍රියා කිරීම. හුඟක් අය අන්තගාමී වෙලා ක්‍රියා කරන මේ ක්‍රමේ තමයි හරි, මේක තමයි නිවැරදි කියලා ඕක නෙමෙයි කියලා අන්තගාමී වෙන. අපේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නේ මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ සීල, සමාධි, ප්‍රඥා. බණ පොතට අනුව නම් පැහැදිලි කරන්නේ ඉස්සෙල්ලාම් ප්‍රඥාව. සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන කාරණා දෙකම ගැනින්නේ ප්‍රඥාවට. බොහෝම හොඳට බුද්ධිමත් භාවයේ ඇති කරගත්ත කෙනා. ඊළඟට සීලය. සීලය කියන්නේ කටේ ඇඟේ සංවරකම. කටයි ඇඟයි සංවර කරගත්ත ඥානාන්විත කෙනාට පුළුවන් හිත හොඳට දියුණු කරන්න. ඒ තමයි සමාධිය. සමාධිය කියලා කියන්නේ හිත එකඟ බව. ඒ කියන්නේ භාවනාව. අපේ දායක පින්නතුන් පරිත්‍යාගයේ වගේම සීලේ වගේම පුළුවන් තරම් උත්සාහ ගන්න ටික වෙලාවක් ඔබේ ජීවිතයේ භාවනා මගට යොමු කරගන්න. එහෙම කරගන්න අවස්ථාව ලැබෙන්නේ පින්නතුනි පෙර කරන ලද පින නිසා. බොහෝ පින් දහම් කරගත්ත උදවියට අද මොනතරම් කටයුතු තිබුණත් මේ අවස්ථාවට කොහොම හරි ඇවිල්ලා මේවා යෙදෙන්න අවකාශ ලැබුණා. පෞගේ හතර වෙනිදා ඉඳලම මේ කටයුතු වලට ඔබ යෙදিলা ක්‍රියා කරපු ආකාරය අපි දැක්කා. ඒවෙන් අපිට මේ ධර්මකාරණා ගැන අවබෝධය ලබාගත්ත නිසා තේරෙනවා මේ අය පෙරත් බොහෝ පින් දහම් කරලා තිබෙනවා. ඒ නිසා තමයි මේ පින්කම් බොහොම දුර්ලභ පින්කම් මේ මහන්සියෙන් ඉෂ්ට කරගන්නේ කියලා. ඒ වගේම පින්නතුනි පෙර පින් ඇති අය ගැන බණ පොතේ සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ හිටියා පින්නතුනි බොහෝ පින් දහම් කරගත්ත උදවිය සෝන කියන සිටුවරය, රට්ඨපාල කියන සිටුවරය. ඒගොල්ලෝ
පෙරපින්කරපු නිසා මෙලව සම්පත් ලබල සිටු සම්පත් ලබල බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල ධර්මය පිළිබඳ අවබෝධය ලබාගත්. මේ ඇත්තන්ට මතකයි මා මතක් කලා ධර්මදේශනාව ආරම්භ කරනකොටම සැරියුත් මහරහතන් වහන්සේ ගැන. උන්වහන්සේ උපතිස්ස කෝලිත කියන යාළුවෝ දෙන්න එක්ක ධර්මය හොයාගෙන සත්‍යය හොයාගෙන යනකොට අස්සජී හාමුදුරුව මුණගැහිච්ච වෙලාවෙදි ගිහිල්ල වැඳලා අපිට ධර්මකාරණාවක් පැහැදිලි කරලා දෙන්නේ කිව්වහම යේ ධම්මා හේතු පබවා කියන ගාථා පද දෙක කියනකොට උපතිස්ස තරුණයා සෝවාන් මගට පත් වුණා. අර පෙර කරන ලද කුසල ශක්තිය ඒක මතුවෙලා ආවා ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේ දායක පින්නතුන් අහලා තියෙනවා චුල්ලපන්තක හාමුදුරුවෝ ගැන. චුල්ලපන්තක හාමුදුරුවන්ට මහා පන්තක හාමුදුරුවෝ මේ හතරපද ගාථාවක් කියලා දෙනවා පාඩම් කරගන්න. මාස හතරක් යනවා පාඩම් කරගන්න බැරි වෙනවා. මාස හතරක් යනවා පෙර අකුසල කර්මය නිසා යමක් මතක හිත තියාගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් තමයි ඒක දිනු කරගන්න පුළුවන්කම ලැබුණේ. ඒ අනුව ඔබටත් මේ මතුවෙලා ආවේ පින්නතුනි ඒ පෙර පිනයි. ඊළඟට සීවලී මහරහතන් වහන්සේ පිළිබඳව කල්පනා කරලා බලමු. බුදුරජාණන් වහන්සේ ඈත ගමනක් වැඩම කරනවා නම් සීවලී මහරහතන් වහන්සේටත් ආරාධනා කරන්න කියනවා ඒ චාරිකාවට. සීවලී මහරහතන් වහන්සේ වැඩම කරනවා නම් ඒ පිරිසට සියලු සම්පත් වලින් කිසි අඩුපාඩුවක් නැහැ. සමහරවිට බුදුරජාණන් වහන්සේටත් පිණ්ඩපාතේ වැලකිලා ගිය අවස්ථා තිබුණා. පිණ්ඩපාතේට සීවලී හාමුදුරුව වැඩම කළා නම් ඒ ස්ථානයේ ඉතිරි පැතිරි යන ආකාරයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ මේ දඹදිව වන්දනාවේ ගියා ඉන්නවා නම් මතක් වෙන්න ඕන සැවැත් නුවර ජේතවනාරාමි බුදුරජාණන් වහන්සේ කුටිය පහු කළා තමයි සීවලී මහරහතන් වහන්සේ වැඩ සිටිය කුටිය පිහිටලා තිබුණේ. ඇතැම් දින බුදුරජාණන් වහන්සේ කුටිය පහු කරගෙන සීවලී මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ කවර තැනකද කියලා සොය සොයා විමසමින් පුද පූජා පිළිගන්වලා තියෙනවා. ඒ තරම් ලාභීන් අතර අග්‍රභාවයට පත් වුණා පෙර කරගත් පින. ඊළඟට ලෝසක හාමුදුරු. ලෝසක හාමුදුරුවන්ට මොන තරම් යමක් ලැබුණත් ඒ පිපාසාව සංසිඳව ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ පෙර ස්වභාවය නිසා අපට ඒ පෙර පින බොහොම හොඳට පිහිටපු නිසා මේ විදිහ උතුම් පින්කම් කරගන්නට පුළුවන්කම ලැබුණා. ඒ නිසා මේ හැම දිනම නිතරම මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න ඕන. මා ඔබට පැහැදිලි කරලා දුන්නා දෙවියන්ට මිනිසුන්ට තමන්ගේ සම්පත් වැඩි දියුණු කරගන්න පුළුවන් චක්‍ර හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. පළවෙනි එක තමයි පතිරූප දේශ වාසය, සුදුසු ප්‍රදේශයක වාසය කිරීම. සුදුසු ප්‍රදේශය කියලා කියන්නේ බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා ඇසුරු කරන්න, සිව්වන පිරිස දැකගන්න, ඒ ඇත්තන්ට අපුපස්ථාන කරන්න ලැබී. ඊළඟට සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂය බොහොම දුර්ලභයි පින්නතුනි. සත්පුරුෂ ආශ්‍රය බොහොම දුර්ලභ කාරණාවක් හැටියටයි බුදුහාමුදුරුව පැහැදිලි කොට වදාළේ. මේ සත්පුරුෂ හමු තව 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 දියුණු පමුණු කරගන්න මේ හැමදෙනා වෙරවීරිය කරන්න ඕන. ඊළඟට අත්ත සම්මා පණිදි කුසලේ හිත මනාව පිහිටුවා ගන්න. මේ විදිහේ කුසල කර්ම කරගන්න ආයි කවදද අවස්ථාවක් ලැබෙන්නේ කියලා සිහියෙන්ම කාලය ගත කරන්න. සභාපතිතුමා ඔබට මතක් කළා ඉදිරි මාසයේ තියෙන මහ පිංකම් පිළිබඳ. ඒ ලොකු කුසල කර්මයකට ඔබේ හිත යොමු කළා. ඒ කුසල චේතනාව ටික 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 දියුණු කරගන්න ඕන. මම කොහොමද ඒකට දායකත්වයේ දක්වන්නේ, ඒකට කොහොමද සහභාගි වෙන්නේ කියන කාරණාව අන්න කුසලයේ තමන්ගේ හිත මනා පිහිටවා ගන්න පුළුවන්කම ලැබෙන අවස්ථාව. ඊළඟට පින්නතුනි ආ පෙර කළ පින් මා පැහැදිලි කළා. පෙර පින් කරපු උදවියට තමයි මේ මනුෂ්‍යාත්ම භාවයේ ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම මේ සත්පුරුෂ ආශ්‍රය ලැබෙන්නේ මේ වෙනි උතුම් පින්කම් වලට හිත දෙන්නේ පෙර පින් කරපු දෙවියටයි.
හැමෝට මේ සඳහා හිතල දෙන්නේ නැහැ. සහභාගී වෙන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඔබට ඒ වාසනාව ලැබුණා. ඒ නිසා මේ දායක පින්නතුම ඉතාම හොඳට මහන්සියෙන් මේ ලබාගත්ත මනුෂ්‍ය ජීවිතයේ මේ ධර්මානුකූල වැඩපිළිවෙලේ තව තවත් දියුණු කරගන්න. එහෙම දියුණු කරගෙන මෙලව ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහ ගන්න. ඒ තුලින් පරලෝ ජීවිතේ සාර්ථක කරගන්න මහන්සි ගන්න. දෙලව ජීවිතේ ජය ගැනීමෙන් ලබන උතුම් නිර්වාණාබෝධයේ පිණිස ඔබට මේ ධර්මදේශනාවත් හේතු වාසනාම වේවා කියලා මම ආශිර්වාද කරන්න කැමැති. ඔබට මේ ධර්මදේශනා පිළිබඳව තව දීර්ඝ තොරතුරු බලා ගන්න පුළුවන්. මේ ත්‍රිපිටක පොත් තියෙනවා පුස්තකාලේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේන චක්ක කියන වග්ගයේ පළවෙනි ධර්මදේශනාව චක්ක කියන සූත්‍රයේ මේ සම්පත් පිළිබඳව. අපි සම්පත් ගැන හරියට උනන්දුවෙන් ක්‍රියා කරනවා. බුදුහාඳුරෝ දේශනා කළා අපේ සම්පත් දියුණු කරගන්න අවශ්‍ය සම්පත් හතර. ඒ ගැන අවධානය යොමු කරලයි අපි අද මේ ධර්ම දේශනාවට සවන් දුන්නේ. මේ හැම දිනාටම ධර්ම අවබෝධයේ පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා මම ආශිර්වාද කරන්නට කැමැති. අද මේ ඕමාන් රාජ්‍යයේ සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේහි ඉල් පුරපසළොස්සක් පොහෝ දිනේ නිමිති කරගෙන පවත්වන ලද මේ බුද්ධ වන්දනාමය පින්කමෙත් ධර්මදේශනාමය පින්කමෙත් දායකත්වයන් පිළිබඳව පැහැදිලි කොට පුණ්‍යානුමෝදනාවයි දැන් සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම අරමුණ වී ඇත්තේ ඕමාන් රාජ්‍යයේ රට පාලනය කරන සුල්තාන් බින් තාරික් රජතුමාට සෙත්පතා ආශිර්වාද කිරීමටත්, පරලෝ සැපත් සුල්තාන් කාබුස් රජතුමාට පින් අනුමෝදන් කිරීමටත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට සෙත්පතා ආශිර්වාද කිරීමටත්, පියසීලී මහත්මියගේ පරලෝ සැපත් දෙමාපිය දෙපළට සහ මීට මාස 3කට පෙර පරලෝ සැපත් තම දයාබර ස්වාමිපුරුෂයා වන එස්.එම්. සුනිල් මහත්මයාට පින් අනුමෝදන් කිරීමටත්, දරු මුණුපුරංහට සෙත්පතා ආශිර්වාද කිරීමටත්, ධර්මසේන මහත්මයාගේ මීට දින 3කට ප්‍රථම පරලෝ සැපත් තම ආදරණීය මවට පින් අනුමෝදන් කිරීමටත්, රෝගාතුරව රෝහල්ගත කර සිටින නන්දන මහත්මයාගේ තම ආදරණීය පියාණන් වන අලුත්ගේ දොන් ඩග්ලස් පියාට ඉක්මන් සුවය, නිදුක් නිරෝගී සුවපත්භාවයේ සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කොට සෙත්පතා ආශිර්වාද කිරීමටත්, එවැගේම අරුණි මහත්මියගේ පරලෝ සැපත් තම ආදරණීය ආච්චි අම්මා වන මැගිලින් මහත්මියට පින් අනුමෝදන් කිරීමටත්, අක්මාවේ රෝගයකින් පෙළෙමින් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙමින් සිටින චතුරිකා මහත්මියට ශ්‍රී ලංකා බලා යාමට ගුවන් ටිකට් පත සඳහා දායකත්වේ ලබා දුන් සියලුම පින්මතුන්ට මේ පින් බලයෙන් ධර්ම අවබෝධයේ ලැබ සසර ගමන කෙටි කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කොට සෙත් ප්‍රාර්ථනා කිරීමට ආශිර්වාද කිරීමට මේ පින්කම සිද්ධ කරන බව සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මේ සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ විහාර කාර්ය සාධක සමිතියේ ගරු සභාපතිතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයට අපි විශේෂ පුණ්‍යානුමෝදනාවක් මේ වෙලාවේදී සඳහන් කරන්නට කැමැති. අපට මේ සත්කාරයට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ ගරු සභාපතිතුමාගේ ආරාධනාව නිසායි. එතුමා අපිට දකින්න ලැබුණේ මේ ඕමාන් රාජ්‍යයට පැමිණියාට පස්සේ එවලේ ඉඳලා මේ දක්වාම මේ වැඩපිළිවෙල පිළිබඳව අපිව දැනුවත් කරලා, ඒ වගේම අපව බොහොම හොඳින් රැක බලාගෙන මේ සියලු කටයුතු වලට මඟ පෙන්වමින් ක්‍රියා කළා. මා මේ වෙලාවේදී ගරු සභාපතිතුමා ප්‍රධාන මේ විහාරස්ථානයට සම්බන්ධව ක්‍රියා කරන සියලුම වගකීම් දරන ඒ නිලතරතුරු වල යුක්තව ක්‍රියා කරන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම, සාමාජිකාවන් සියලු දෙනාටමත්, මේ ස්ථානයේ දායකත්වයේ දරන සියලුම දෙනාටම
නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා ආශිර්වාද කරන අතර මේ ඕමාන් රාජ්‍යයේ පිහිටා තිබෙන මේ සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ තා බොහෝ කාලයක් පවත්වාගෙන යන දියුණු පමුණු කරගන්න මේ තුලින් ලෝකයට ධර්මයේ ලබා දෙන්නට මේ ධර්ම ප්‍රචාර කටයුතු මැනවින් කරගෙන යන විශාල පිරිසකට සහනේ සලසලා දෙන්න ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා කියලා මම මේ වේලාවේදී ආශිර්වාද කරන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම අප මේ ඕමාන් රාජ්‍යයට පැමිණිච්ච අවස්ථාවේ ගුවන්තොටුපළේ ඉඳලා අපව කැඳවාගෙන ගියේ අප රැඳී සිටින ස්ථානයේ අපේ ආවාසයටයි. ඒ ස්ථානයේට සභාපතිතුමා අපව කැඳවාගෙන ගිහිල්ලා ඒ ස්ථානයේ වාසය කරන දායක පින්නතුන්ට අපිව බාර කළා. එතන තමයි පන්සල මෙතෙක් පිහිටලා තිබුණේ අද දක්වාම. මෙහි තමයි විහාර පූජා ගොඩනැගිලි තිබුණේ. ස්වාමීන් වහන්සේ වැඩ සිටියේ ආවාසයේ. ඒ ආවාස පහසුකම් සලස්සලා දුන්නේ අපේ දුමිදු ගයාන් මහත්මාත්, ඒ වගේම පැතුම් ශානක මහත්මාත්, චමින්ද ප්‍රදීප් මහත්මා කියන උදවිය. ඒ තුන්දෙනා බොහෝම ගෞරවයෙන්, සැලකිල්ලෙන්, බොහෝම ආදරයෙන් අපට අවශ්‍ය කරන සියලු පහසුකම් සලස්සලා දුන්නා. බොහෝම ලෙන්ගතු භාවයෙන් නිරන්තරයෙන් ඒගොල්ලන්ගේ බාහිර වැඩ කටයුතු පසකින් තියබලා ඒ හැම දෙයක් ගැනම ඔබ සියලු දෙනා වෙනුවෙන්ම ඒ යුතුකම් ඉෂ්ට කළා කියන එක මේ වෙලාවේදී ඉතාම කෘතවේදීව මා සිහිපත් කරන්නට කැමතියි. ඒ වගේම අපට මේ කාලය තුල දානේ පිළිගන්වමින්, ගිලම්පස පූජා කරමින්, පිරිකර පූජා කරමින්, බොහෝම සතුටින් කතා බහ කරමින් සියලු පහසුකම් සලස්සලා දුන්න මේ ඕමාන් රාජ්‍යයේ වාසය කරන අපේ රටේ ඉඳලා මෙහෙට පැමිණ සිටින සියලුම දායක පින්නතුන්ට මම සෙත් පතනවා, ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, කායික සහනය, මානසික සහනය ලැබිලා කාය චිත්ත පීඩාවක් නැතුව තමන්ගේ ජීවිත සුවසේ ගත කරගන්න පුළුවන් ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා කියලා. දැන් මේ අත්පත් කරගත්තා වූ කුසල ධර්මයන් දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේට මේ වෙහෙර වහන්සේට, බෝධීන් වහන්සේට, විහාර මන්දිරයට අධිග්‍රහිත ඔබ හැම දිනාම නිතර දෙවේලි සිහිපත් කරන ඉෂ්ඨකාමී දෙවි දේවතාන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා මේ ඕමාන් රාජ්‍යයේ රට පාලනය කරන ඒ සුල්තාන් බින් තාරික් රජතුමා ප්‍රධාන සියලු දෙනාමත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයත්, ඒ වගේම සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ භාරකාර මණ්ඩලය, ඒ වගේම කාර්ය මණ්ඩලයේ ගරු සභාපතිතුමා ප්‍රධාන කොට සියලු දෙනාම මේ දායකකාරකාදීන් අද මේ පින්කමේ දායකත්වයේ දරූ පියසීලී මහත්මිය ප්‍රධාන කොට සියලු දෙනාම දෙවියෝ ආරක්ෂා කර දෙත්වා, අපලෝ දුරුග්‍රහ දොත් දුරු කර දෙත්වා, සහනේ සාන්තියේ සලසා දෙත්වා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා අපේ ශ්‍රී ලංකා ද්වීපයට ඇති වෙලා තිබෙන අභාග්‍ය සම්පන්න තත්වයන් දුරහැරලා සහනේ සාන්තියේ උදා කර දෙත්වා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන්සුවම අත්පත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් පමුණුවන්. ඒ වගේ මේ අත්පත් කරගත්තා කුසල ධර්මයන් පරලෝසපත් සුල්තාන් කාබුස් රජතුමා ප්‍රධාන කොට ඒ සියලු දෙනාටම ලැබේවා. ඒ වගේම පියසීලී මහත්මියගේ නමින් පරලෝසපත් දෙමාපියන් දෙපළටත්, මීට මාස 3කට පෙර පරලෝසමත් දයාබර ස්වාමි පුරුෂයා වන SM සුනිල් මහත්මයා ඇතුළු කොට ඒ මියගිය සියලු ඥාතීන්ටත්, ඒ වගේම ධර්මසේන මහත්මයාගේ නමින් මීට දින 3කට පෙර අභාවයට පත් වන ආදරණීය මෑණියන්ට මේ පින් අත්පත් වේවා. ඒ වගේම මේ පින්කමට සම්බන්ධ වෙලා ක්‍රියා කරන ඒ අරුණි මහත්මියගේ පරලෝසපත් තමන්ගේ ආදරණීය ආච්චි අම්මා වන මැගිලින් මහත්මියට මේ පින් අත්පත් වේවා. ඒ වගේම අද මේ පින්කමට බුද්ධ පූජා පින්කමට, බණ පින්කමට සහභාගි වෙලා දායකත්වයේ දරන
සියලුම දිනාගේ නමින් මේ පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් ලැබේවා. මේ සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ ආරම්භ කිරීමට දියුණු පමුණු කරගන්න, පවත්වාගෙන යන්න, මේ තත්වයට දියුණු පමුණු කරගන්න අතහිත දීලා ශ්‍රමය, ධනය, කාලය පරිත්‍යාග කළා අභාවයට පත්වන යම් කෙනෙක් වේනම් ඒ හැම දිනාටමත් මේ පින් ලැබේවා. ඔබගේ නමින් යම් ඥාති පිරිසක් අභාවයට පත්වී ඇත්නම් ඒ හැම දිනාටමත් මේ පින් ලැබේවා. අපේ මව් දෙමාපියන්, ගුරුවරාදීන්, ප්‍රධාන ඥාතීන් මේ උතුම් පින අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුවම අත්පත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් පමුණුවන්. ඒ වගේම අද මේ පින්කමේ දායකත්වයේ දරන පියසීලී මහත්මිය ප්‍රධාන කොට ඒ පවුලේ සියලු දෙනාටම දරුමුණු පුරන් ඇතුළු හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. රෝගාතුරෝ රෝහල්ගත කර සිටින නන්දන මහත්මාගේ ආදරණීය පියාණන් වන අලුත්ගේදොන් ඩග්ලස් පියාට ඉක්මන් සුවපත් භාවය, දීර්ඝාය සම්පත්තිය මේ පින් බලයෙන් සැලසේවා. ඒ අක්මාවේ රෝගයකින් පෙළෙමින් අසාත්ත්වයෙන් පසුවන චතුරිකා මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය, දිගාසිරි සම්පත්තිය සැලසේවා. මේ උතුම් පින්කමට සහභාගි වෙලා ක්‍රියා කරන ඔබගේ යම් බලාපොරොත්තුවක් වේ නම් ඒ සියලු බලාපොරොත්තු ඒ ආකාරයටම ඉෂ්ට සිද්ධ වේවා. ඔබට නිදුක් බව, නිරෝගී බව, සුවපත් භාවයේ සැලසේවා. තව තවත් මෙවැනි උතුම් පින් සිතුවිලි හදවතේ පහළ කරගෙන ධර්මානුකූලව ජීවිත ගත කරගන්න පුළුවන් ශක්තිය, ධෛර්යය, වාසනා උදා වේවා. මෙලව ජීවිත සුවපත් වේවා. කවදා හෝ දවසක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලයක මනුෂ්‍යාත්ම භාවයේ ලබලා, උත්පත්තියේ ලබලා බුදුරජාණන් වහන්සේ සිය නෙතෙන් දැකලා, සිය අතින් උන්වහන්සේට අපුපස්ථාන කරලා, උන්වහන්සේ දේශනා කරන ධර්ම දේශනාව සිය කණින් ශ්‍රවණය කළා, සිය නුවණින් අවබෝධ කරගෙන ඔබ ප්‍රාර්ථනා කරන බෝධියක් වේ නම් ඒ පැතූ යම් බෝධියකින් උතුම් නිර්වාණාබෝධය සලස ගන්න මේ පින්කම් මාලාවම හේතු වාසනා වේවා කියලා මම ඔබට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිජ්ජතෝ. සනරාමර ලෝකස්වාමී වූ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සුවිසුද්ධ ගිලම්පස බුද්ධ පූජා පවත්වා අනතුරුව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්ම දේශනාව දේශනා කරවා ගැනීමෙන්, ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් හැම දිනාට මුතුන් නිවන් සුව පිණිසම හේතු වේවා, වාසනා වේවා සිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුයි. මහා කරුණිකෝ නාතෝ හිතාය සබ්බ පාණිනම් පූරෙත්වා පාරමී සබ්බාපත්තෝ සම්බෝධි මුත්තමං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලම් ජයන්තෝ බෝධියා මූලේ සක්්‍යානං නන්දි වද්දනෝ ඒවන්තුයං ජයෝතු ජයස්සු ජය මංගලම් සක්කත්වා බුද්ධ රතනං ඕසදං උත්තමං වරම් හිතං දේව මනුස්සානම් බුද්ධ තේජේන සොත්තිනා නස්සන්තු පද්දවා සබ්බේ දුක්ඛා උපසමෙන්තු තේ සක්කත්වා ධම්ම රතනං ඕසදං උත්තමං වරම් පරිලා උපසමනම් ධම්ම තේජේන සොත්තිනා නස්සන්තු පද්දවා සබ්බේ භයා උපසමෙන්තු තේ සක්කත්වා සංඝ රතනං ඕසදං උත්තමං වරම් ආහුනේයම් පාහුනේයම් සංඝ තේජේන සොත්තිනා නස්සන්තු පද්දවා සබ්බේ රෝගා උපසමෙන්තු තේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතෝ රතනං බුද්ධ සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතෝ රතනං ධම්ම සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ
විජ්ජති විවිධා පුතෝ රතනං සංග සමන්නත්ති තස්මා සොත්ති භවන්තුතේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරම් ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං සබ්බීතිව වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතෝ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.